අනිවාර්යයෙන්ම අනාගත මානවයාට සිද්ධ වෙනවා මේ පෘථුවිය මිනිසාට ජීවත් වීම සඳහා ඉතුරු කරගෙන කර්මාන්ත කරන්න ඔක්කොටම වෙන ග්‍රහලෝක හොයාගන්න. හරි? ඔය කතාව මගේ මේ ඔළුවේ දෝංකාර දෙමින් හැමදාම තියෙනවා. මම කියන්නේ Elon Musk, SpaceX, Galactic, Richard Bronsonලා ඔය space tourism කියලා ප්‍රැක්ටිස් කරන වාහනය තමයි අනාගතයේ කවදා හරි මේ බස් ස්ටෑන්ඩ් වල ගහලා තියෙන්නේ උදේට වැඩට යන්න සිකුරුවකට හරි අඟහරුවකට හරි මිනිස්සු වැඩට යයි ඔය වාහනේ. ගිහිල්ලා හවසට මෙහෙයි. මේකේ කවුරුත් කර්මාන්ත කරන එකක් නැහැ. මේක ලස්සනට නිල් පාට වතුර, ඔක්සිජන් ඔක්කොම ලස්සනට තියෙයි. මිහිතලය කවදා හෝ මිහිතලය එදාට එනකන් ලෝකයේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් යහපත්ම පරිසර පද්ධති ඉදිරි ශ්‍රී ලංකාව තියාගන්න පුළුවන්. මේකේ එක වර්ග අඟලක් බිලියන් ගාණක් වටින තැනට මේක ගෙනියන්න පුළුවන්. මේ ලෝකයේ මිනිස්සුන්ට දුම් කකා ඉන්න බෑ. ඔය කාර්මික සංවර්ධන අපි මෙහි කතා කරනවා කර්මාන්ත සංවර්ධනය කරන්න ඕනි කියලා. උන් කල්පනා කරනවා කර්මාන්ත සංවර්ධනයෙන් හදිච්ච තුවාල හොඳ කරන්නේ කොහොමද කියලා. හරිද? අපි මේක කර්මාන්ත කරන්න හදනවා. නෑ, මේක ලෝකයේ දියුණුම ආහාර නිෂ්පාදකයා බවට පත් කරන්න පුළුවන්. මිල අධිකම දියුණුම සෞඛ්‍ය ආරක්ෂිත ආහාර නිෂ්පාදකයා බවට මේක පත් කරන්න පුළුවන්. රයිට්? කවදා හෝ ඒ බිහිවෙන ස්වර්ණමය බිම කවදා හෝ බිහිවෙනකන් අපි ඔක්කොටම පුළුවන් ලෝකයේ මිල අධිකම මානව නවාතන බවට මේ බිම පෙරලන්ඩ ඒකට ඕන සියලුම දේවල් උරුමයෙන් අරගෙන ඉපදිච්ච වර්ගයක් අපි. හැබැයි පට්ට අන්දියෝ ටිකක් විදියට මේක උඩ මල මුත්‍රා කරමින් ජීවත් වෙනවා. බොහොම ස්තුතියි. නරඹන්න, පිවිසෙන්න, මාවත YouTube පිටුවට.